මේ ගම්මතර තත්ත්වය බැස යමින් පවතින වෙලාවේදී ලෙඩ රෝග බොහොමයක් පැතිරෙන්න ඉඩ තියෙනවා. පාචන තත්ත්වයක් තියෙනවා නම් දියර ලෙස මල පහ වෙනවා නම් වෙනදට වඩා වැඩි බාර ගන්න මේ සඳහා වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඉක්මනින් යොමු වෙන්න ඕනේ. අමතක කරන්න එපා සති 36ට වඩා වැඩි ගර්භණී මවරුන් ඉන්නවා නම් ඒ අය අපිට ආරංචි වෙලා තියෙනවා නෑයන්ගේ ගෙවල් වලට ගිහිල්ලා තියෙනවා කියලා. නමුත් මේ නෑයන්ගේ ගෙවල් පවා යට වෙන්න ගමනාගමනය අවහිර වෙන්න පුළුවන්. ඒ නිසා සති 36ට වැඩි ගර්භණී මවරුන් ඉන්නවා නම් ඒ අය රෝහල් ගත වීම මේ අවස්ථාවේ පෞෂාවක කාර්යාංශය විසින් ඔබට දැනුම් දෙනවා. මේ ගම්මතුර කාලෙන් ගොක් වෙලාවට මේ ආහාර වතුරට යට වෙනවා. යට වුණාන් පස්සේ ඒවා නැවත වෙලා පාරිභෝගිකයට අලෙවි කරන අවස්ථාවල් තියෙනවා. ඒක එච්චර සුදුසු අවස්ථාවක් නෙමෙයි. මොකද ගම්මතුරට යට වුණා නම් ඒවා මිනිස් වර්ගයෙන් සුදුසුකම් වත්ුණා නම් ඒවා පාරිභෝජනෙන් ඉවත් කළ යුතු වෙනවා. ඒ වගේමයි අපි රක්ෂණ සමාගම් වලට උපදෙස් දීලා තියෙනවා. ඒ සෞඛ්‍ය බැඳිදරන්ගේ අධීක්ෂණය යටතේ විනාශ කරන මිසක ඒවා නැවත පාරිභෝජනය සඳහා යොදා ගන්න එපා. ඒවා එහෙම විකුණන බව පේනවා නම් ප්‍රදේශයේ ඉන්න සෞඛ්‍ය බැඳිදරට නැත්නම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දෙන්නයි කියලා අපි ඉල්ලා සිටිනවා.